දියවර දිරිය ජාතික දීවර සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. දිවින පුරා සිටින ප්‍රධාන දීවර සමිති සහ ශාඛා සමිති සභාපතිරුන් ඇතුළු නියෝජිත පිරිසක් හමු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තන මහතුරුන්ද මෙම අවස්ථාවට සහභාගි වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බංකොලොත්භාවයෙන් නිදහස් කරගත්තා. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් සිටිනවා. අද වෙනකොට ලංකාව ආසියාවේ ආශ්චර්යයක් බවට පත්වමින් සිටිනවා. ජනාධිපතිතුමා ලෝකයේ බලවත් නායකයෙක් බව කියන්න ඕන. ජනතාවට අනාගතය ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ අඳුරු යෝගිය සීකරල බලන්න. මේ වගේ තත්ත්වයක් තුළ විපක්ෂනායකවරයා රට බාර නොගත් අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව එම පගකීම බාරගත් අවස්ථාව සිහිපත් කරලා දෙන්න කැමතියි. මේ දවස්වල ජනතා විමුක්ති පෙරමුණේ අය දීවර ජනතාව ගාවට ගිහිල්ලා මේ දවස්වල කිමුල් කඳුළු හෙලන්න පටන් අරගෙන තියෙනවා. තමුන්නාන්සේලාට හොඳට මතකයි, ජනතා විමුක්ති පෙරමුණ එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලේ දීවර අමාත්‍යාංශයේ කැබිනට් ඇමතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ. ඒක නිසා සහෝදරයා, දීවර ජනතාව ඉතාමත්ම බුද්ධිමත් ජනතාවක්. ජනතා විමුක්ති පෙරමුණට මේ අපේ දීවර ජනතාව රවට්ටන්න බැහැ කියලා රට බේරගත්ත නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා තමයි අපි තීරණය කරේ එතුමාට සහයෝගය ලබා දෙන්න. මේ දවස්වල නම් නැවත නැවත විවිධ ආරාධනා එනවා. අපි ඕක තමයි වේලසනින් කිව්වේ. අපි කිව්වා ගානකට ගත්තේ නෑ, වරප්‍රසාද තනතුරු පැත්තකට දාලා තමයි මනුස අපේ සහෝදරයා එදා එළියට ආවේ. මේ දවස්වල සජිත් ප්‍රේමදාස හිතාගෙන ඉන්නවා නම් අනේ පව්, ඔය තනතුරු නැති වුණා, ඒ පක්ෂේ සාමාජිකත්වය නැති වුණා, ඒක නිසා ඇමතිකන් නැති වුණා කියලා ඒවට බයත් නැහැ මනුෂ. ඒ වගේම මනුෂ කියන්නේ මේ අපේ රටේ වර්තමානයේ වැඩ කරපු හොඳම අමාත්‍යවරයෙක්. ඒක නිසා මනුෂ අපි ඔබට සුබ පතනවා. අපි මතක් කරනවා ඉදිරියේදී මේ දීවර අස්වැන්න මස්ස අත්සන්න වැඩි කර ගැනීම සඳහා අපි ඒ අයට දිරිදීමනාවක් විදියට භූමිතෙල් මිලේ යම් කිසි වෙනසක් සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අද මේ රටට පත්වලා ඉන්නේ දකුණට විතරක් ජනාධිපති කෙනෙක් නෙවෙයි, උතුරටත් එකසේ සලකන, නැගෙනහිරටත් එකසේ සලකන, දකුණටත් එකසේ සලකන නායකයෙක් තමයි. ඒක එතුමා 2015 දෙමළ භාෂාවෙන් ජාතික ගීය කියලා ඒ තමන් සමානව සලකනවා කියලා පණිවිඩය දීපු නායකයා තමයි 21 නැවත වතාවක් ජනාධිපතිවරයා බවට පත්වෙලා රටේ හැම දිනාගේම අනාගතය වෙනුවෙන් පෙනී හිටින්නේ. ජාතික දීවර මහා සම්මේලනයේ නියෝජිතයන් මෙහිදී දීවර ප්‍රඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූපා. පැමිණි සිටි පිරිස අමතමින් ජනාධිපතිවරයා කරුණු රැසක් පැහැදිලි කළා. අවුරුදු 2 ඉස්සෙල් අපිට බෝට්ටු දුවන්නවත් වාහන දුවන්නවත් ඉන්ධන තිබුණේ නැහැ, බේත් තිබුණේ නැහැ, කෑම තිබුණේ නැහැ. ඉතින් බෝට්ටු ඔක්කොම වෙරළ දාලා තිබුණා, රට ඔක්කොම කොට උඩ දාලා තිබුණා. අද අවුරුදු 2 ගිහින් දැන් අඩු ගානේ අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ ආර්ථිකය හදාගන්න. මේ කාල සීමා අවුරුදු 2 රටක් ගොඩගත්තා නම් ඒක සිදු වෙලා තියෙන්නේ ලංකාව විතරයි. අපි පළමුවෙන්ම අපේ අභ්‍යන්තර ආර්ථිකය රජයේ ආදායම් අපි නියම විදියට සකස් කරලා තියෙනවා. ඒත් ණය බලපෑමෙන් පිට වෙන්න නම් අවුරුදු 4-5 මේ මාර්ගේ යන්න තියෙනවා. ඒ මොකද අපි IMF සංවිධානයක ගත්ත ගිවිසුමේ කොන්දේසියක් අනික් රටවලුත් ඒ ගිවිසුම පිළි අරගෙන තියෙනවා. අපි විශේෂයෙන්ම මේ කොන්දේසි කැඩුවොත් අපිට එක ආධාරයක්වත් ලැබෙන්නේ නැහැ. ඒකට අපිට විකල්ප දෙකක් තියෙනවා. අපි එකඟ වුණ මේ ගිවිසුම් අනුව එකඟතා අනුව ඊළඟ අවුරුදු 4-5 යන්න, රටේ ආර්ථිකය හදන්න, නැත්නම් ඒක කඩලා අපිට දෙන සහන නැතුව ආපහු වැටෙන්න. අපි එහෙම කඩා වැටුණොත් ඔබේ ලික ඉල්ලීමක්වත් ඉටු කරන්න බැරි වෙනවා. අපි සුභසාධනය සඳහා අලුත් වැඩසටහනක් ඒ වගේම ක්‍රියා කරන්න යනවා. ඉන්ධන ලබා දෙන්න පුළුවන් සහන කුමක්ද කියලා මට වාර්තා කරන්න කියලා මං අපේ අමාත්‍යංශට කියලා තියෙනවා. මම බලන්නේ අපේ කෘෂිකර්ම නවීකරණයේ වැඩසටහන එක්කම දීවර නවීකරණ වැඩසටහනක් ගේන්න. දීවර කර්මාන්තයෙන් විශාල ලෙස විදේශ විනිමය ලැබෙන අපනයන කර්මාන්තයක් කරන්න.